අයිබෝවන් කොහොමද යාළුවනේ අදත් ආදරෙන් පිළිගන්නවා අපේ Heart of Cinema YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ තවත් සුපිරි වෙනස්ම විදිහේ තෙලිඟු මූවී එකක්. මේ මූවී එක crime thriller category එකට වැටුණත් අන්තිමේදී හැමෝම කරකවලා අතාරින්න සමත් වෙන වෙනස්ම විදිහේ මූවී එකක්. ඉතින් මේ මූවී එකේ නම තමයි Half Stories. කතාව ගැන කෙටියෙන් කිව්වොත් එක TV channel එකක් තියෙනවා. මේ channel එකෙන් එක සාමි කෙනෙක්ගේ බොරුව රටටම පෙන්වන්න ලෑස්ති වෙනවා. මොකද මේ සාමි හොල්මන් අවතාර අල්ලනවා කියලා මිනිස්සුන්ව රවට්ටලා ගැහැණු අයව දූෂණය කරනවා කියලා කටකතාවක් තියෙනවා. ඉතින් මෙයාලා සාමි හම්බෙන්න ගිහින් ප්‍රෝග්‍රෑම් එක ලයිව් යන ගමන් ඒ සාමිට අභියෝග කරනවා හොල්මන් ඉන්නවනම් හොල්මනක් ගෙන්නලා පෙන්වන්න කියලා. ඉතින් මේ සාමි කෙනෙක් මෙතෙන්ද ගෙන්නනවා. එතෙන්දි මේ හැමෝම ගොඩක් බය වෙනවා. ඒ තමයි මීට අවුරුදු 10කට කලින් මැරුණ ඒ TV channel එකේ චයාමන්. ඔන්න ඔතනින් තමයි මේ සුපිරි මූවී එක ආරම්භ වෙන්නේ. මෙතනින් එහාට සිද්ධ වෙන දේ දැනගන්න මූවී එක අවසන් වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා. මූවී එක බලන්න කලින් තාමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඉතහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. කතා පටන් ගන්නකොටම අපිට පේනනවා UTV channel එකේ මැනේජර් ප්‍රවීන්ගේ ගෙදර වැඩට ඉන්න මාලා රෑ වෙලා කෑම හදන ගමන් ඉන්නවා. ඉතින් මෙයාට ගෙදර ෆෝන් එක රින් වෙන සද්ද ඇහෙනවත් එක්කම ගැස්සුන පාර එයාගේ ඇඟිල්ල කැපිලා ලේ එනවා. ඊට පස්සේ ලේන්සුගෙන් අත පිහදාගෙන මාලා ෆෝන් එක දෙන්න යනවා. ඒ අතර උඩුමහලේ හාන්සි වෙලා ඉන්න ප්‍රවීන් ගාවට එයාගේ ස්ටාෆ් එකේ රඝු ඇවිත් කියනවා සර් වැඩේ ඔක්කොම හරියට වෙයි. අපේ අය දැන්නමත් පිටත් වුණා කියලා. ඉතින් ප්‍රවීන් එයාගේ මරණ තාත්තගේ ෆොටෝ එක දිහා වේදනාවෙන් බලාගෙන ඉඳලා යනවා. එයාගේ තාත්තා තමයි UTV channel එකේ චයාමන්. ඔන්න ඊළඟට පෙන්නවා රෑ වෙලා කොල්ලෝ දෙන්නෙක් කාර් එකක ඉන්නවා. ඉතින් මේ ඉන්නෙත් UTV channel එකේ වැඩ කරන දෙන්නෙක්. මෙතෙන්දි විශ්වලා ගත්ත රුද්‍රා කැම් එක ඔන් කරලා වීඩියෝ එකක් ෂූට් කරනවා. ඉතින් රුද්‍රා කියනවා මේ කැලේට වෙලා හොල්මන් අවතාර ඉන්නවා කියලා බොරු කියලා රවට්ටන කර්පණයි බාබගේ ඇත්ත අපි අද එලි කරන්නයි යන්නේ කියලා. කොහොම නමුත් දැන් මේ රුද්‍රා පිස්සෙක් වගේ හැසිරෙන ගමන් තමයි මේ කර්පණයි බාබා ඉන්න තැනට යන්නේ. අපිට ඒ එක්කම භාවනා කරන බාබාවත් පෙන්නනවා. ඉතින් බාබා ගාවට ගිය ශංකර් රුද්‍රාව පෙන්නලා කියනවා මේ මගේ මල්ලි මාසක් තිස්සේ පිස්සෙක් වගේ හැසිරෙනවා. ඇයි එහෙම කරන්නේ කියලා බලලා කියනවා කියලා. ඉතින් බාබා එක පාටම කියනවා එහෙම උනේ ඇයි කියලා තමුන්ලම දන්නවනේ. තමුන්ලා අපු කාරණාව ඉෂ්ට වෙන්නේ නැහැ කියලා. ඉතින් රුද්‍ර එක පාටම හිනා වෙලා කියනවා එහෙනම් අපිව අඳුර ගත්තා නේද? හරි ඒකට කමක් නැහැ. හොල්මන් අවතාර කියලා මිනිස්සු මුල්ලා කරලා මෙතෙන් එන ගෑනු අයව රේප් කරනවා කියලා කියන්න අපි ගාව සාක්ෂි තියෙනවා. ඒ ගැන මොකද කියන්නේ කියලා. එතකොට බාබා කියනවා හොල්මන් අවතාර ඉන්නවා. ඔයාලත් අවතාරයක් වුණ දවසට ඒක තේරෙයි කියලා. එතකොට රුද්‍ර විහිළුවෙන් කියනවා එහෙනම් අපිට ඔප්පු කරලා පෙන්නන්න කියලා. ඉතින් මෙතන වෙන දේවල් ප්‍රවීණුත් බලාගෙන ඉන්නේ. ඊළඟට බාබා රුද්‍රගෙන් අහනවා ඔයාලගේ චයාමන් මැරිලා අවුරුදු කීයක් වෙනවද කියලා. ඒ කියන්නේ ප්‍රවීන්ගේ තාත්තා. එයා තමයි UTV channel එකේ චයාමන් හරින්. ඉතින් රුද්‍ර කියනවා එයා මැරිලා අවුරුදු 10ක් විතර වෙනවා කියලා. එතකොට බාබා හරින් කියලා කතා කරනවා. ඒ එක්කම රුද්‍රලාට ඇහෙනවා අඩි සද්දයක්. ඉතින් ඇත්තටම ඒ වෙලාවේ පහනකුත් අතින් අරගෙන අර හරින් නිර්වස්ත්‍රව එතෙන්ට එනවා. මේක දැකපු ප්‍රවීන්ටත් හිතා ගන්න බෑ. ඒ වගේම තමයි රුද්‍රත් හොඳටම බය වෙනවා. ඉතින් එතෙන්දි බාබා කියනවා ඔයාලට අවතාර ගැන විශ්වාස නැත්නම් මේ පහන අල්ලන්න. එතකොට හැමදේම පැහැදිලි වෙයි කියලා. ඉතින් මෙයාලා බය වුණ පාර එතන මොහොතක්වත් ඉන්නේ නැතුව එළියට දුවනවා. හැබැයි මෙයාලා ඇවිත් තියෙන්නේ එයාලගේ හංගන් හිටියේ කැමරාව මඟ දාලා. ඒත් එක්කම අපිට පෙනෙනවා අර බාබා කැමරාවට කියනවා ඔයාලා හිතනට වඩා දේවල් මේ ලෝකේ වෙනවා. ඒ නිසා දකින දේ විතරක් පිළිගන්න එපා. අවතාරයකට කාව හරි මරන්න හිතුනොත් ඒ අවතාරයේ ඒ කෙනා ගව ආසම් බඩුවක් දාලා යනවා කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ බාර් එක සිදුවීමක්. මෙතෙන්දි චින්නා එනවා එයාගේ යාළුවා ශිවා ගාවට. ඉතින් මේ ශිවා කොයි වෙලෙත් ඉන්නේ පොත් කියවන ගමන්. ඊට පස්සේ මේ දෙන්නා චින්නා ගිනාපු බියර් බෝතලේ බොනවා. ඔන්න ඊළඟට අපිට පෙන්නවා චින්නගේ පෙම්වතිය ලක්ෂ්මී. මෙයා ඉන්නේ එයාගේ තාත්තගේ පුංචි අම්මයි ගාව. ලක්ෂ්මී එයාගේ මාමගේ දුවගේ වෙඩින් එකට යන්නයි ලෑස්ති. ඒත් එයාව එක්කන් යන්න පුංචි අම්ම කැමති නෑ. කොහොම හරි අන්තිමේට ලක්ෂ්මීව දාලා තාත්තගේ පුංචි අම්මයි වෙඩින් එකට යනවා. ඉතින් දුකින් ඉන්න ලක්ෂ්මී ඊළඟට කෝල් කරන්නේ චින්නට.
ඉතින් ලක්ෂ්මී කෝල් කරාට පස්සේ චින්න එතන තිබ්බ කඩේකින් බිරියානියකුත් අරගෙන ශිවත් එක්ක ලක්ෂ්මී ගෙදර යනවා. ඊට පස්සේ මෙයාලා රැට කාලේ ඉවර වෙලා උඩ තට්ටුවට වෙලා ඉන්නකොට ලක්ෂ්මී ශිවාට කියනවා, "ඔයා පොත් කියවනට අමතරව ස්ටෝරිස් ලියනවා කියලා මට චින්න කියලා තියෙනවා. එනිසා ඔයා ලියපු ස්ටෝරි එකක් කියන්නක බලන්න කියලා." ඉතින් ශිවා හරි එහෙනම් කියලා කතාවක් කියන්න පටන් ගන්නවා. ඒත් එක්කම අපිට ඒ කතාව පෙන්නනවා. මුලින්ම අපිට පෙන්වන්නේ කැෆේ එකක්. මේ කැෆේ එකේ ඉන්නේ ආදියා සහ ගෞතම්. මේ ආදියා කියන්නේ එයාගේ අම්මා මැරුණාට පස්සේ එයාගේ අම්මගේ මල්ලි එක්ක ජීවත් වෙන අසරණ කෙල්ලෙක්. ඉතින් ආදියාගේ බර්ත්ඩේ එක වෙනුවෙන් ගෞතම් පාටි එකක් arrange කරත් ආදියා ගෞතම්ට කියනවා, "මට පාටියකට එන්න වෙන්නේ නැහැ. මාමා මට එන්න අවසර දෙන්නේ නැහැ" කියලා. ඉතින් මේ කතාවට ගෞතම්ට දුකක් වගේම තරහකුත් ඇති වෙනවා. ඊට පස්සේ එයා තරහින් නැගිටලා යනවා. මේ අතරේ ආදියාව කවුරු හරි කොල්ලෙක් වීඩියෝ කරනවා. ඉතින් බිල් එක පේ කරලා එළියට යන ආදියා පස්සේ අර කොල්ලා ෆලෝ කරන් යනවා. කාපාගේ ගාවදී ආදියාට සැකයක් ඇති වෙලා පිටිපස්ස හැරෙනවා. ඒත් ඒ කොල්ලා හැංගෙනවා. ඊළඟට ආදියාගේ කාර් එක පස්සෙන් ෆලෝ කරගෙන ආපු මේ කොල්ලා ආදියා බැහැලා යනවත් වීඩියෝ කරනවා. මේ අතරේ ගෞතම් ආදියා වෙනුවෙන් මුද්දා gift එකක් විදිහට ගන්නවා. එයා ඒකත් පැක් කරන් ආපහු එතනින් එනවා. මේ අතරේ නවත්තලා තිබ්බ කාර් එකක් අසට වෙලා අර කොල්ලා කරන දේ දිහා ආදියාගේ මාමා බලාගෙන ඉන්නවා. ටික වෙලාවකට පස්සේ අපිට පේනනවා ආදියාගේ මාමා ඒ කොල්ලට හොඳටම ගහලා තැනක දාලා ඉන්නවා. ඊළඟට එයා ඇවිත් ඒ කොල්ලට ආයිත් ගහලා ෆෝන් එක අරන් බලනකොට ඒ ෆෝන් එකේ ආදියාගේ ෆොටෝ ගොඩක් තියෙනවා. ඒව දැක්ක මාමා කියනවා, "මේ මගේ අවුරුදු ගානක වත්කම්. ඉතින් ඒ දේ වෙන කෙනෙක්ට අයිති වෙන්න මම ඉඩ දෙයිද කියලා." එහෙම කියලා එයා ඒ කොල්ලව මරලා දානවා. කොහමද රෑ වෙලා ආදියා ගෞතම් එක මැසේජ් කර කර ඉන්නවා. ආදියාගේ මාමා එයා ළඟට ඇවිත් කියනවා ගෞතම් එක්ක තියෙන සම්බන්ධය නවත්තන්න කියලා. එහෙම කියලා මාමා තරහින් උඩ තට්ටුවට යනකොට ආදියා අහනවා සම්බන්ධය නැවැත්වුවේ නැත්තම් මොකද කරන්න කියලා. ඉතින් තරහින් ආදියා ගාවට ආපු මාමා ආදියාට කිස් එකක් දීලා එයාගේ අත සිගරට් එකෙන් පුච්චන ගමන් කියනවා එපා කිව්ව දේ ට්‍රයි කරලම් බලන්න කියලා. ඉතින් ආදියා හරිම වේදනාවෙන් පිටියේ ගහලා තිබ්බ අම්මගේ ෆොටෝ එකක් දිහා බලාගෙන අඬනවා. ඊට පස්සේ අපිට පෙනෙනවා ගෞතම් රෑ වෙලා ගෙදරට එනවා. ඉතින් ප්ලෑන් කරලා තිබ්බ පාටි එක වෙනුවෙන් එයාගේ යාළුවෙක් වෙන රිෂිත් මේ වෙලාවේ ගෙදර ඇවිල්ලා ගෞතම් වෙනකම් බලන් ඉන්නවා. ඉතින් ගෙදරට ආපු ගෞතම් වොච් එකක් දානකම් රිෂි පොඩ්ඩක් ගේ ඇතුලේ ඇවිදලා බලනවා. එතකොට එයා දැනගන්නවා ගෞතම් කියන්නේ වොඩ්ගා පිස්සෙක් කියලා. එයා වොඩ්කා බෝතල් ලස්සන්ට එකතු කරලා තියෙනවා. කොහොම නමුත් දැන් දෙන්න ඩ්‍රින්ක් එකක් ගන්න ගමන් ඉන්නකොට ගෞතම් අවුලෙන් ආදියා ආවෙ නැති එක ගැන කියනවා. ඉතින් මෙතෙන්දි රිෂි කියනවා, "ඕව හිතන්න එපා. මං ගාව තියෙනවා හාෆ් ස්ටෝරිස් කියලා පොතක්. ඒ පොතේ අමුතු දේවල් තියෙනවා" කියලා. කොහොම රිෂි ටික වෙලාවක් ඉඳලා මෙහෙන් යනවා. ගෞතම් පුටුවේම හාන්සි වෙනවා. ඒ වගේම ෆ්ලැට් එකේ ලිෆ්ට් එක ගාවට යනකොට රිෂි දකිනවා එකපාරටම කවුරුත් නැතුව ලිෆ්ට් එක උඩට යනවා. ඒ ලිෆ්ට් එකේ දොර ඇරලා දාලා ගිය නිසා ලිෆ්ට් එක ආයේ පල්ලෙහාට එන්නේ නැහැ. ඉතින් රිෂි සිකියුරිටිව හොයාගෙන යනවා. මේ අතරේ ගෞතම් නිදාගෙන ඉන්නකොට කවුදෝ බෙල් කරනවා. ඒ සද්දෙට නැගිට ගෞතම් ෆෝන් එකත් චාර්ජ් එකට දාලා එළියට ගිහින් බැලුවත් කවුරුත් පේන්නේ නැහැ. ඒ නිසා එයා ආපහු දොරවහලා ඇතුළට ඇවිත් සිංකේ ගාවට යනකොට එයාගේ පිටිපස්සේ කවුරු හරි ඉන්නව පෙන්නනවා. හැබැයි ගෞතම් හැරිලා බලනකොට කවුරුත් නැහැ. ඉතින් ඊළඟට ෆ්‍රිජ් එක ගාවට යද්දිත් එයාට දැනෙනවා කවුරු හරි ඉන්නවා වගේ. ගෞතම් හැරිලා බැලුවත් කවුරුත් පේන්නේ නැහැ. කොහමද ෆ්‍රිජ් එක ඇරපු ගෞතම් දකිනවා ෆ්‍රිජ් එක ඇතුලෙන් එක පාටම මුඛක් හරි ආත්මයක් වගේ එකක් එළියට එනවා. ඒකම ගෞතම බිම ඇදගෙන වැටෙනවා. කරන්ට් එකක් යනවා. කොහොම නමුත් ඒ වෙලාවෙම ගෞතම්ට කෝල් එකකුත් එනවා. ඉතින් එයා ෆෝන් එක ළඟට ගිහින් ටෝච් එක ඔන් කරද්දිම අර හොල්මන එයාගේ පැත්තට එනවා. ඒත් එක්කම එයාට ඇහැරෙනවා. ඒ කියන්නේ එයා මේ දැකලා තියෙන හීනයක්. ඉතින් ගෞතම්ට හිතා ගන්න බැරුව ඉන්නකොට එයා දකිනවා ෆෑන් එකේ සැරට පුතක පිටුහු ළඟ යනවා. ඉතින් පුත අතට අරන් බලනකොට අපිට පේනවා මෙයා රිෂි කිව්ව හාෆ් ස්ටෝරිස් කියන පොත කියලා. ඉතින් ගෞතම් පොත බලන විදිහට නම් තේරෙන්නේ මේ පොතේ මොකක් හරි අමුතු කතාවක් තියෙන්නේ කියලා. කොහොම නමුත් අපිට ඒකම පෙන්නනවා රෑ වෙලා තරුණයක් බස් හෝල්ට් එකක් ගාව තනියෙන් ඉන්නවා. ඉතින් මෙයා ඉන්නේ නම් හොඳටම බය වෙලා.
ඒකම ඇතින් එනවා ලොකු ලොරියක්. ඒ ලොරිය ඩ්‍රයිවර් දකිනවා මේ තරුණියව. ඊට පස්සේ ඩ්‍රයිවර් නිදාගෙන හිටපු ගෝලයා සීනුව ඇහැරවලා අර පාර හිටන් ඉන්න තරුණියව පෙන්නනවා. ඉතින් දැන් මේ තරුණිය ගාවට ආපු මේ අය වාහනේ නවත්තලා අහනවා ඇයි මෙතන ඉන්නේ කියලා. එතකොට ඒ තරුණිය උත්තර නොදී බයෙන් ඉන්නකොට සීනු කියනවා මේ වෙලාවේ ඔයාට උදව් කරන්න කවුරුත් නැහැ. ඒ නිසා අපිට කියන්න කියලා. ඉතින් තරුණිය කියනවා මගේ ස්කූටිය ස්ටාර්ට් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ලෝරියෙන් බහැලා ස්කූටි එක ස්ටාර්ට් කරලා බලපු සීනු කියනවා මේක ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඔයා ලෝරියට නගින්න අපි ඕන තැනට ගිහින් දාන්නම් කියලා. ඉතින් වෙන කරන්නම දෙයක් නැති නිසා මෙයා බයෙන් බයෙන් ලෝරියට නගිනවා. ලෝරිය යනවත් එක්කම අපිට පේනනවා එතන තියෙන කනෝක ඒ තරුණියගේ මරණ දැන්වීමක පෝස්ටර් එක අලවලා තියෙනවා. ඉතින් අපිට ආයෙත් පෙනෙනවා එදා රෑම ගෞතම මේ පොත කියවි කියවි ඉද්දි ආයෙත් බෙල් කරන සද්ද ඇහෙනවා. එයා දොර ඇල්ල බැලුවත් කවුරුත් පේන්නේ නැහැ. එයා ඇතුළට යන්න හදනකොටම දකිනවා මිදුලේ තිබ්බ ඔංචිල්ලාවේ කවුරු හරි ඉඳගෙන ඉන්නවා. ඉතින් බයෙන් බයෙන් ඒ දිහාට ගිය ගෞතම දකිනවා ඒ ඉන්නේ ආදියා කියලා. ඉතින් ගෞතම ආදියාගෙන් අහනවා මොකද මේ රෑ වෙලා ආවේ කියලා. ආදියා කියනවා මට අර මාමයික් ඉඳලා ඇති වෙලා ඒකයි ආවේ කියලා. ඊට පස්සේ ගෞතම ආදියාව ගෙට එක්කන් යනවා. ආදියා දකිනවා අර හාෆ් ස්ටෝරිස් කියන පොත. එයා පොත අරන් පොතේ නම කියවලා බලපුවාම එයාටත් හිතෙනවා මේ පොත කියවන්න. ඉතින් මේ පොතේ තමයි අර තරුණියගේ කතාව තියෙන්නේ. ඔන්න අපිට ආයෙත් පෙන්නනවා ඒ තරුණියව. ලොරිය ඩ්‍රයිවර් එයාව ලොරියෙන් එක්කන් යන අතරේ එයාගේ විස්තර අහනවා. ඉතින් එයා ඒවා කී කියා යනකොට අපිට තේරෙනවා මේ ඩ්‍රයිවර් සහ සීනුගේ අමුතු වෙනසක්. මෙයාලා එච්චර හොඳ මිනිස්සු නෙවෙයි කියලා එයාලගේ හැසිරීමෙන් අපිට තේරෙනවා. කොහොම හරි එක තැනකදී සීනු මේ තරුණියගේ කට තුවායකින් තද කරලා වහනවා. එයා දඟල නිසා වාහනේ හරියට පාලනය කරගන්න බැරුව ඉස්සරහින් ආව පොලිස් ජීප් එක හැප්පෙන්න ගිහින් අතර වෙනවා. එයාලා බේරුණත් ඒ ජීප් එක නවත්තලා නිලධාරියෙක් කතා කරනවා. එතකොට තමයි මේ මිනිස්සයා දැනගන්නේ මේ ඉන්නේ පොලිසියෙන් කියලා. ඉතින් ලොරිය පැත්තට එන පොලිසිය දෙකම මේ කෙනා ඉක්මනට බහැලා ඇවිල්ලා කියනවා වාහනේ බ්‍රේක් නැති වුණා කියලා. ඉතින් මේ වෙලාවේදී අර තරුණිය සීනුගෙන් බේරෙන්න දඟලනකොට හෝන් එක ඇවිල්ලා සද්දයක් ඇහෙනවා. ඉතින් මොකක්ද ඒ සද්ද කියලා බලන්න නිලධාරියා එනකොට ලොරිය ඇතුලේ කවුරුත් නැහැ. ඉතින් ඒ නිලධාරියා එතන යන්න හදනකොට එයා අතේ මොකක් හරි බිමට වැටිලා ඒක අහුලන්න නැමෙනකොට දකිනවා ලොරිය එහා පැත්තේ සීනු අර තරුණියව තියන් ඉන්නවා. ඉතින් මේක දැක මේ අය බේරලා දුවන්න හැදුවත් පොලිස් නිලධාරියා අර ඩ්‍රයිවර්ව අල්ලා ගන්නවා. ඊට පස්සේ අපිට පේනනවා ඩ්‍රයිවර් සහ අර තරුණිය පොලිස් ස්ටේෂන් එකේ ඉන්නවා. ඉතින් රෑ වෙලා නිසා පොලිස් ස්ටේෂන් එකේ ඉන්නේ සාමි කියන නිලධාරියා විතරයි. කොහොම හරි ඩීඩී ඔෆ් වෙලා ගෙදර ගියපු එස්.අයි ආපහු එන නිසා මේ සාමිටත් අමුත්තක් දැනෙනවා. කොහොම නමුත් දැන් මේ තරුණිය ඉන්නේ හොඳටම බය වෙලා. ඉතින් එස්.අයි සාමිට එන්න කියලා තරුණියට ඇතුළට එන්න කියන්න කියනවා. මෙතෙන්දි සාමි කියනවා කාන්තා නිලධාරිනියක් නැතුව කොහොමද එයාව ප්‍රශ්න කරන්නේ කියලා. ඒත් එස්.අයි සාමිට කියනවා එයාට එන්න කියන්න කියලා. ඉතින් දැන් මේ තරුණිය යනවා ඇතුළට. එතෙන්දි එස්.අයි අහනවා ඔයාගේ නම මොකද්ද කියලා. එතකොට මේ තරුණිය කියනවා මගේ නම මේරි මම මෙඩිසින් ස්ටුඩන්ට් කෙනෙක් කියලා. කොහොම නමුත් මේ වෙලාවේ මේ එස්.අයි අමුතු විදියකට මේරි දිහා බලලා කියනවා ඔයාව චෙක් කරන්න ඕන කියලා. ඊට පස්සේ එස්.අයි මෙයාගේ ඇඟත් එක්ක අල්ලලා චෙක් කරනවා. එතකොටම අර සාමි කියන නිලධාරියා එනවා ඇතුළට. ඇවිත් අහනවා සර් කිරි ගියේ නැද්ද කියලා. ඉතින් එස්.අයි තරහින් කියනවා ගිහින් ගේන්න කියලා. ඉතින් අපිට පෙන්නනවා සාමි යනවා කිරි ගේන්න. ඉතින් එයා කඩේට ඇවිල්ලා සිගරට් එකක් බිබි ඉන්නකොට පොඩි කොල්ලෙක් ඇවිත් කඩේට පත්‍ර වගයක් දීලා යනවා. ඉතින් කඩේ කොල්ලා ඒ පත්‍ර ටික ලනුවක එල්ලනවා. ඊට පස්සේ මේ සාමි කිරිත් තරන් යනකොට දකිනවා පත්‍රයේ මොකද්ද අමුතු දෙයක්. එයා පත්‍රේ අරන් බලනකොට දකිනවා අර එස්.අයි සහ ඩ්‍රයිවර් වගේම අර මේරි කියන තරුණිය මැරිලා ඒක නිවුස් එක තමයි මේ පත්‍රේ තියෙන්නේ. ඒ එකම අපිට පෙන්නනවා අර ලොරිය හිටපු සීනු කියන කොල්ලා රෑවිලා ලොරිය නවත්තලා පෝස්ටර් වගයක් ගහනවා. ඉතින් එතන තියෙන්නේ අර සාමි එස්.අයි සීනු ලොරිය ඩ්‍රයිවර් සහ මේරිගේ මරණ දැන්වීම. ඉතින් ඒ එකම අපිට පෙන්නනවා ආදියාව. එයා අර පොත කියවලා ඉවර වෙලා අහනවා ඇයි අනේ මේ පොත මෙච්චර බය හිතෙන විදිහට ලියලා තියෙන්නේ මේවා ඇත්තද කියලා. එතකොට ගෞතම කියනවා ඇත්ත නිසානේ එයා ඒ පොත ලියලා තියෙන්නේ. කතාවටත් කියනවනේ කෙනෙක් අවතාරයක් වුණොත් එයාට කාව හරි මරන්න ඕන නම් එයා එයාගේ ආසම දෙයක් ඒ මරන්න ඕන කෙනා ගවින් තියලා යනවා කියලා.
එතකොට ආදී අහනවා එහෙමනම් දැන් ඒ අවතාරය මන්නම් මේ ඇපල් ගෙඩිය වෙන්නත් පුළුවන් නේද කියලා. එම් කියලා එයා ඒකින් කෑල්ලක් අනවා. ඊට පස්සේ ගෞතම් ඇතුළට යනවා. ඉතින් සෝෆා එකට වෙලා ඇපල් ගෙඩි කකා හිටපු ආදියාට දැනෙනවා කවුරු හරි පිටිපස්සෙන් ඉන්නවා වගේ. එයා හැරිලා බැලුවත් කවුරුත් නැති නිසා ආදියා බයෙන් බයෙන් ගෞතම හොයනකොට එකපාරටම පිටිපස්සෙන් ගෞතම ඉන්නවා. එයා බය වුණ පාර ගෞතමට කම්මුල් පාරක් ගහනවා. ඉතින් මේ වෙලාවේ මේ දෙන්නා ටිකක් රොමැන්ටික් වෙනවා. එයාලා රූම් එකේ ඉන්නකොට ගෞතමට කෝල් එකක් එනවා. ඒත් එක්කම ගෞතම පල්ලෙහාට එනවා. හැබැයි එයා එන්නේ කෝල් එක ගන්න නෙවෙයි. එයා එදා ආදියාට ගත්ත gift එක ගන්නයි එන්නේ. ඊට පස්සේ එයා කෝල් එක answer කරනවා. ඒ කෝල් එකෙන් කතා කරන්නේ ආදියාගේ මාමා. එයා කෝල් කරලා කියනවා මං සල්ලි වලට ආස වුණා නම් මීට කලින්ම මං ආදියාව මරලා. ඒත් මං ආස උනේ ආදියාට. තමොන් නිසා අද මට එයාව නැති වුණා කියලා. ඉතින් ඒ එකම අපිට පෙනෙනවා ආදියා සීදි විනාසාගෙන ඉන්නවා. ඉතින් වෙලා තියෙන දේ තීරුම් ගත්ත ගෞතම ආදියාව හොයාගෙන යනවා රූම් එකට. ඒත් එතන ආදියා නැහැ. ඉතින් ගෞතම්ට ආදියාව ආපු වෙලේ ඉඳන් මේ මොහොත වෙනකන් එයා කීව දේවල් සහ කරපු දේවල් මතක් වෙනවා. ඒ වගේම ගෞතමට මතක් වෙනවා ආදියා ඇපල් ගෙඩිය කකා කිව්ව කතාව. ඉතින් ආදියා ඇත්තටම එයා එක හිටියනම් අර ඇපල් ගෙඩිය කාපු පාරක් තියෙන්න ඕන. ඉතින් ගෞතම ඒක අරන් බලද්දි ඇත්තටම ඒකේ කාපු පාරක් තියෙනවා. ඒ කියන්නේ අර කතාවට කිව්වා වගේ ආත්මයකට කෙනෙකු මරන්න ඕන නම් එයා කැමති දෙයක් තියලා යනවා වගේ ආදියාගේ ආත්මයේද ගෞතම මරන්න මේ ඇපල් ගෙඩිය තියලා ගියේ. ඒක දැක්කහම ගෞතම ටිකක් බය වෙනවා. ඉතින් අපිට ආයෙත් පෙන්නනවා අර ලක්ෂ්මී චීන සහ ශිවා උඩුමහලේ කතා කර කර ඉන්නවා. ඔයාලට මතක ඇති ශිවා එයා ලියපු කතාවක් මේ අයිට කියන්න පටන් ගත්තා. ඉතින් ඒ කතාව තමයි මේ ගෞතම්ගේ ආදියාගේ කතාව. ඒ කතාව ඇතුළේ තමයි ගෞතම් හාෆ් ස්ටෝරිස් කියන පොත කියෙව්වේ. ඔන්න ඉතින් දැන් කතාව ඉවර වෙනවත් එක්කම එයාලට ඇහෙනවා පාර ඇක්සිඩන්ට් එකක් වෙනවා. මේ තුන් දෙනා යනවා එතෙන්ට බලන්න. එතකොට එයාලා දකිනවා මේ වාහනේ ගෝලයා එතනම මැරිලා. හැබැයි ඩ්‍රයිවර්ට පණ තියෙනවා. කොහොම වුණත් එකපාරට මේ ඩ්‍රයිවර් ශිවාගේ අතින් අල්ල ගන්නකොට මෙයාලා බය වෙලා චින්නට කතා කරනවා. ඒ අතර චින්න ලොරිය පිටිපස්සේ මොනවද තියෙන්නේ කියලා බලනකොට ලොරිය ඇතුලේ තියෙන්නේ සල්ලි ගොඩක්. මෙතෙන්ද චින්නට මේ සල්ලි දැක්කහම ආසාවක් ඇති වෙනවා. ශිවා කියනවා අපි පොලිසියට කියමු කියලා. ඒ චින්න කියනවා අය අපිට මෙහෙම අවස්ථාවක් හම්බෙන්නේ නැහැ කියලා. ඉතින් අන්තිමේට චින්නගේ කීමට ලක්ෂ්මී සහ ශිවත් මේ සල්ලි හොරකම් කරන්න කැමති වෙනවා. ඊට පස්සේ චින්න කියනවා මං දන්න පාළු ඉඩමක් තියෙනවා. එතෙන්න ගිහින් මෙයාලා පුච්චලා අපි සල්ලි තුන් දෙනාටම සමානව බෙදාගමු කියලා. ඊට පස්සේ මෙයාලා මේ වාහනේ යන අතරේ චින්න ශිවාට කියනවා ගිහින් පෙට්‍රල් ටිකක් ගේන්න කියලා. ඉතින් ශිවා පෙට්‍රල් ගේන්න ගියාට පස්සේ චින්න ලක්ෂ්මීගෙන් අහනවා ඔයාට ශිවාව ෂුවර්ද? එක්කෝ අපි ඌවත් මැරලා අපි දෙන්න විතරක් සල්ලි බෙදාගමු කියලා. ඉතින් තරහ ගියපු ලක්ෂ්මී කියනවා සල්ලි දැක්කහම යාළුවත් මරන්න ප්ලෑන් කරාද කියලා. ටික වෙලාවකට පස්සේ ශිවා පෙට්‍රල් අරගෙන එනවා. ඉතින් දැන් මෙයාලා යනවා ඒ පාළු ඉඩමට. එතෙන්දි මේ තුන් දෙනා එකතු වෙලා ඒ මිනි දෙක එතෙන්ට ගෙනියනවා. ඊළඟට ශිවා කියනවා මං ලොරිය ගාව ඉන්නම් ඔයාලා වැඩේ කරලා එන්න කියලා. ඉතින් එහෙම කියපු ශිවා යනවා ලොරිය ගාවට. මෙතෙන්දී අපිට පෙන්නනවා ලක්ෂ්මී එකපාරටම උලක් වගේ එක්කින් චින්නගේ බෙල්ලට ඇනලා මරනවා. මරලා එයාව ඒ මිනිහ තියෙන තැනටම දාලා ගිනි තියලා ශිවා ඉන්න තැනට එනවා. ඒ එනකොට ශිවා ඉන්නේ පොතක් කියවන ගමන්. ඉතින් ලක්ෂ්මී කියනවා අපි යමු කියලා. ඊට පස්සේ ලොරිය ස්ටාර්ට් කරන ගමන් ශිවා අහනවා කොහේ චින්න කියලා. එතකොට ලක්ෂ්මී කියනවා එයා එයි අපි තව පෙට්‍රල් ටිකක් ගේන්න යමු. අපි එනකන් එයා ඉන්නවා කිව්වා කියලා. ඉතින් මෙයාලා යද්දි ලක්ෂ්මී කියනවා අපි අර ෂෙඩ් එකේම පෙට්‍රල් ගත්තොත් සැක හිතෙයි. ඒ නිසා වෙන තැනකට යමු කියලා. එම් කියලා මෙයාලා වෙන පාරකින් යනවා. ඉතින් එතෙන්දි ලක්ෂ්මී ශිවාට කියනවා ගිහින් පෙට්‍රල් අරන් එන්න කියලා. ශිවා ගිහින් පෙට්‍රල් අරන් ඇවිත් ලොරියට නගිනකොට ලක්ෂ්මී පේන්න නැහැ. ඉතින් ලක්ෂ්මී කෝ කියලා වටපිට බලනකොට ශිවා දකිනවා ලක්ෂ්මී කැල්ලේ පැත්තට යනවා. ඉතින් ඒ පස්සෙන් ශිවා දුවගෙන යනකොට ලක්ෂ්මී වැටිලා ඉන්නවා. එතෙන් බයෙන් බයෙන් ගිය ශිවා ලක්ෂ්මීට ලඟ වෙනකොටම ලක්ෂ්මී වැලි අහුරක් අරන් එයාට ගහනවා. ඒ එක්කම ලක්ෂ්මීට කෝල් එකක් එනවා. ඇත්තටම ඒ කෝල් කරන්නේ ශිවා.
Shiva shade deke inna gaman ahanawa mokada Lakshmi oyala ma marla salli beda ganna plan karanne ida kiyala. Itin bay unna Lakshmi mehen balna goda Shiva etana na. Itin abida pennawa dan me Lakshmi inne sohanak uda kiyala. ඉතින් අපිට ආයේ පෙන්නනවා ශිවා ඉන්නේ ෂෙඩ් එක ගාව. එතෙන් එන ලොරියකට අත දාලා ශිවා ඒකට නගිනවා. ඩ්‍රයිවර් අහනවා කොහෙටද යන්න ඕන කියලා. එතකොට ශිවා කියනවා ඉස්සරහින් මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා එතනින් ඩ්‍රොප් කරන්න කියලා. ඉතින් ඒ ඩ්‍රයිවර් අහනවා මං කොහොමද ඔයාගේ යාළුවෝ දන්නේ කියලා. ඉතින් ශිවා කියනවා ඉස්සරහා ඉන්නවා යම්කෝ කියලා. එතකොට ඩ්‍රයිවර් අහනවා අර ලොරියක් ඇක්සිඩන්ට් උනේ එතෙන්ද කියලා. ඉතින් ශිවා ෂොක් වෙලා අහනවා ඔයා කොහොමද ඒක දන්නේ කියලා. එතකොට තමයි ශිවා දකින්නේ මේ ඉන්නේ ඇක්සිඩන්ට් එකකින් මැරුණ ඩ්‍රයිවර් සගෝලයා කියලා. ඉතින් අපිට ආයෙත් පෙනෙනවා බයෙන් බයෙන් දුවගෙන ඇවිත් ලක්ෂ්මී නගිනවා ලොරියකට. එයා වාහනේ ස්ටාර්ට් කරන්න හදනකොට ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඒ වෙලාවෙ එතෙන්ද ලොරියක් ඇවිත් කියනවා රැවෙලා මෙතන ඉන්න එපා කියලා. ඇත්තටම ලක්ෂ්මීට එහෙම කියන්නේත් අර මැරුණු දෙන්න. ඉතින් දැන් ලක්ෂ්මීට මතක් වෙනවා එයා අර මැරුණු කෙනාගේ පර්ස් එකෙන් හොරෙන් සල්ලි අරන් පර්ස් එක විසික් කරපු විදිහ. ලක්ෂ්මී ආපහු එතෙන් නැවිත් අර මිනිහ තුන පුච්චපු තැනට යනවා. හැබැයි එතන මිනිහක් තියා කොළ කෑල්ලක් පුච්චපු පාරක්වත් නැහැ. ඉතින් එය අර පර්ස් එක දාපු තැනට ඇවිත් බලනකොට ඒ පර්ස් එක ඇත්තටම එතන තියෙනවා. ඒ කියන්නේ එයාලා ඇත්තටම මෙතන ඇවිත් තියෙනවා. ඉතින් මේ වෙලාවේ අපිට පේනවා ඈතින් වාහනයක් එනවා වගේ. කොහොමරි අවසානයේ ඒ වාහනේ ලක්ෂ්මීවත් ඇක්සිඩන්ට් වෙනවා. ඉතින් ඇත්තටම මෙතෙක් මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරි මේ ෆිල්ම් එකේ අවසානය අපිට පෙන්නනවා. මේ ඉන්නේ සුබ්බු කියන අමතම ස්ටෝරිස් ලියන දක්ෂ රයිටර් කෙනෙක්. එතකොට මෙතෙක් උන ගෞතම්ගේ සීන් එකයි චින්නගේ සීන් එකයි මේ හැමදේම එයා ලියපු ස්ටෝරිස්. ඉතින් ජනතාවට පොඩ්ඩක් වෙනස් විදිහේ කුතුහලයක් සහිත මේ කතා පොත සුබ්බු කෙනෙක් ගාවට ගේනවා. ඉතින් ඒ කෙනා කියනවා මේ පොත කියවන අයගේ ඔළුව විකාර වෙන විදිහ වෙනස්ම ස්ටෝරිස් මේකේ තියෙනවා කියලා. එහෙම කියලා ඒ කෙනා බිබී හිටපු සිගරට් එකත් එතන දාලා වොෂ්රූම් එකට යනවා. ඒත් එක්කම ඒ කෙනා ආයෙම ඇවිත් සුබ්බුගෙන් අහනවා කො ඔයා ලියපු පොත කියලා. එතකොට සුබ්බු බය වෙනවා. කලින් පොත පෙන්නපු කෙනා ආයෙම එහෙම අහන්නේ ඇයි කියලා. ඉතින් සුබ්බු බය වෙලා වොෂ්රූම් එකට ගිහින් බලනවා. එතකොට එයා ඒකේ නැහැ. ඒ නිසා එයා ආයෙ ඇවිත් ටේබල් එකේ බලනකොට අර කෙනා බිබී හිටපු සිගරට් කොටේ තාම එතන තියෙනවා. ඉතින් හිතා ගන්න බැරි විදිහට සුබ්බු මෙතෙක් ලියව වගේම කතාවක් එයාටත් වුණා. මොකද සුබ්බු කතාව වලට අනුව අවතාරයකට කෙනෙක් මරන්න ඕන වුණොත් ඒ අවතාරේ ආස කරන දේවල් ඒකේ නගව දාලා යනවා. ඉතින් දැන් සුබ්බුට වුණත් ඒ වගේම සිදුවීමක්. කොහොමරි මෙතනින් මේ අමුතුම විදිහේ තවස කල්පනා කරන්න ඕන සුපිරිම මූව එක අවසන් වෙනවා. ඉතින් අද මූව එක ලස්සනයි නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. අපි තවත් මේ වගේ සුපිරිම මූවි එකකින් ආයෙත් හම්බ වෙමු.